මේකේ අතර අපි වගේම ශ්‍රී ලංකා කණ්ඩායම කවදා නැවත නැගිටීද කියලා බලාගෙන ඉන්නේ. අපි ක්‍රිකට් තරග බලද්දී මූණේ තියෙන ඉරියව්වම තමයි අතර අපේ අය ගහන තරග නරඹද්දී අපිට දකින්න තියෙන්නේ. බංග්ලාදේශ තරගාවලිය නරඹද්දී ඊළඟට මොන තුරුම්පුව ගහනවද කියලා හිතනවා වගේ ආතර් පළවෙනි තරග දෙක නැරඹුවේ. කිට්ටු ඉදන් බලපු ආතර්ටත් අපි ටීවී එකේ දැකපු දේවල්ම පෙන්ලා තියෙනවා. මැද පිළ දිහා බැලුවොත් අපට යම් යම් අඩුපාඩු පෙනෙන්න පුළුවන්. ඒත් මෙතන ඉන්න කුසල් පෙරරා, කුසල් මෙන්දිස්, නිරෝෂන් දික්වැල් වගේම ධනජිද සිල්වාත් සෑහෙන එක් දින තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කරපු අය. මේ වගේ අය කෙරේ තමයි අපේ විශ්වාසය තියලා තියෙන්නේ. අපි උත්සාහ කරන්නේ අපේම කණ්ඩායම අතරේ යම් කිසි තරඟකාරීත්වයක් ඇති කිරීමටයි. සෑම ක්‍රීඩකයෙක්ම අනිකාට තර්ජනයක් වෙන්න පුළුවන්. එමගින් ඔවුන්ගේ තරඟකාරීත්වය වැඩි කරගනිමින් වඩාත් හොඳ ක්‍රීඩකයන් බවට පත් වෙන්න ඔවුන්ට පුළුවන්. අපි මේ කණ්ඩායම දිනු කරන්න බලාගෙන ඉන්නේ 2023 ලෝක කුසලාන තරඟාවලිය ඉලක්ක කරගෙනයි. අපි ඔවුන්ට විශ්වසනීයත්වය දෙන්න ඕන. ඒත් අනෙක් අතට අපි නිවැරදි මාවතකට ඇතුළු වෙලා ඉන්න බව ඔප්පු කරන්න ඕන මේ ක්‍රීඩකයන්මයි. ආතර් කියන්නේ අපිට හිතෙන දේම තමයි. ඒ වගේම ජේෂ්ඨ ක්‍රීඩකයන් හල්ලා දාලා වගේ කියලා අපිට පෙනුන දේත් ආතර්ට පෙන්ලා තියෙනවා වගේම ඒ හල්ලා දාලා කියන වචනයටත් කැමති නැහැ කියලා තමයි මේ දකුණු අප්‍රිකා ජාතික පුහුණුකරුවා කියන්නේ. හලල දානවා කියන යෙදුම ටිකක් වෙනදෙනවා වැඩි. ඒත් අපි බැලුවේ ඔවුන් නැතිව ඉදිරියට යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලායි. ඒක හලල දෙමීමක් නෙවෙයි. ඔවුන්ට ඕනෑම අවස්ථාවක නැවතත් කණ්ඩායමට එකතු වෙන්න පුළුවන්. අපි කාටවත් දොරවල් වහලා නැහැ. ජේෂ්ඨ ක්‍රීඩකයන් ඕනම කෙනෙකුට තමන්ගේ දස්කම් අනුව නැවතත් කණ්ඩායමට එකතු වෙන්න පුළුවන්. අපි ක්‍රීඩකයෝ පුහුණු තරග වලට හොඳට සෙල්ලම් කළ විදිහ අපි දැක්කා. හැබැයි මේ දේ තරගයට ගියාම සිදු නොවන එක ලොකු ප්‍රශ්නයක්. ඕකත් අපි ප්‍රේක්ෂකයෝ විදිහට දකින දෙයක්. ශ්‍රී ලංකා පුහුණුකරුවා දැකලා තියෙන්නේ ඒ දෙම තමයි. මේ විදිහට දඟපන්ති යවන්නන් හැමෝම අපේ ක්‍රීඩකයන් අසරණ වීම මට නම් අදහ ගන්න අමාරුයි. පුහුණු දැල්තුල්දී මා දකින ප්‍රතිකරුවා නෙමේ තරගයේදී ඉන්නේ. මොකක්ද මේකට හේතුව? පීඩනයේද, අසාර්ථක වේගයයි තියෙන බයද, ඒ මොකක් හරි වුණත් ඒ දෙකම මනසෙන් අයින් කරන්න වෙනවා. මේ ප්‍රතිකරුවන් සියලු දෙනාම වාගේ ඉතාමත් හොඳ හැකියාවන් තිබෙන අය. විශේෂයෙන්ම දඟපන්ති යවන්නන් හැමෝෙදී. ඒත් උන් තමන්ගේ තරම මේ තරගාවලියේදී නම් පෙන්වලා නැහැ. ඔහොම බලද්දී ආතර් ළඟින් නම් බල්ලා දකින දෙයි අපි රූපවාහිනී බල්ලා දකින දෙයි එකයි වගේ කියලා හිතිලා අපිට පොඩි ආතල් එකක් ගියාට අපිට වගේ මේ ගැටළු බල බල ආතර්ට ආතල් එකේ ඉන්න බෑ. ඔහු තමයි මේ ප්‍රශ්න වලට පිළිතුරු ඉක්මනටම හොයාගන්න වගකීම තියෙන කෙනා. අපි බලමු එංගලන්ත සංචාරය වෙද්දී ආතර් මේ දැකපු ගැටළු වලට ඔහු පිළිතුරු හොයාගනීද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.